සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා අමිල බ්‍රෝ YouTube channel එකට මගේ යාළුවෝ සියලු දෙනාම. ඉතින් මේ වෙලාවේ ගොඩක් දෙනා කතා බහට ලක් වෙන්නේ දෙරණ ගැන, දෙරණ TV ගැන, එහෙම නැත්නම් TV දෙරණ ගැන. TV දෙරණ YouTube channel එකට මොකද උනේ කියලා හැමෝම හොයනවා. ඇත්තට මොකක්ද මෙතන සිද්ධ වෙලා තින්නේ? ඔව්, TV දෙරණ ඇත්තටම හැක් වෙලා තිනවා. පොඩ්ඩක් බලමු TV දෙරණ කියලා මෙතන search කළා. ඉතින් මේ විදිහට අපි TV දෙරණ කියලා search කරලා බලද්දී TV දෙරණ YouTube channel එක අපි දන්නවා පොපියුලම YouTube channel එක ශ්‍රී ලංකාවේ. මිලියන 3කට අධික subscribers ප්‍රමාණයක් ඉන්නවා. නමුත් මේ වෙලාවේ අපිට TV දෙරණ බලා ගන්න වෙන්නේ නැහැ. එතකොට අපිට පේනවා මේ TV දෙරණ ගැන නොයිකොත් YouTube channel වල මේ වගේ videos දාලා තිනවා. ඔන්න බලන්න TV දෙරණ YouTube channel එකේ නම වෙනස් කරලා තිනවා වෙනම විදිහකට. අපි බලමු ඒ නම මොකක්ද කියලා. පොඩ පල්ලෙහාට ගිහිල්ලා බලමු කෝ TV දෙරණ කියලා. TV දෙරණ හොයාගන්නවත් නැහැ. එතකොට අපි බලමු මෙන්න මේ විදියට search කළා crypto news කියලා. මෙන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ crypto news කියන එක මේ විදියට click කරාට පස්සේ YouTube channel එකේ එන්නේ. අපි මේක videos වලට ගිහිල්ලා බැලුවොත් එහෙම කිසිම video එකක් අපිට මෙතනදී බලා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ මේ හැම video එකක්ම මේ hacker විසින් unlist කරලා තිනවා. ඉතින් ඒක අපිට බලන්න පුළුවන් මේ community කියන එකට ගිහිල්ලා මේ විදිහට දැන් පැය 6කට කලින් upload කරපු video එකක් තිනවා. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් unlisted කියලා වැටිලා තිනවා. ඒ වගේම අප පොඩ්ඩක් Facebook වෙතට පොඩ්ඩක් ගියොත් එහෙම අපිට Facebook වලදී දිලිප් ජයවීරගේ post එකක් අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. අපි පොඩ්ඩක් බලමු දිලිප් ජයවීරගේ ඒ post එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට මෙතනදී බලන්න පුළුවන් TV දරණ YouTube channel got hacked කියලා දිලිප් ජයවීරගේ Facebook ගිණුමේ සටහනක් තබලා තිනවා. ඉතින් මේක කාගේ වැඩක්ද කියලා අපි තාමත් දන්නේ නැහැ. කොහොම වුණත් මේකේ crypto සම්බන්ධයෙන් තමයි දැනටමත් මේ ලැබුවේ කියන්නේ. ඔයාලට මේක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට crypto news කියලා TV දරණ YouTube නාලිකාවේ logo එක පවා වෙනස් කරලා තිනවා. Twitter logo එකක් දාලා තිනේ. කෙසේ නමුත් මේක cryptocurrency hackersලා විසින් තමයි මේක කරලා තින්නේ. පැහැදිලිව මේක පේනවා. ඉතින් මේ වගේ ගිය සතිය තුලදී මේ වගේ ලොකු YouTube channel ගොඩක් hack කරලා තිනවා. ඉතින් ඒක අපිට news බැලුවම දැනගන්න පුළුවන්කම ලැබුණා. අපි බලමු මෙන්න මේ news එක පොඩ්ඩක් ගිහිල්ලා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් big YouTube channel ගොඩක් මේ විදියට hack වෙලා තිනවා. ඉතින් මේ hackersලා විසින් තමයි මේක කරලා තින්නේ. ඉතින් ඔයාට මේ post එක මේ විදියට බලා ගන්න පුළුවන්. මේ 2020 අගෝස්තු 4 තමයි මේ post එක දාලා තියෙන මේ news එක. ඉතින් බලන්න අද ඇවිල්ලා අගෝස්තු 29 වෙනිදා. ඒ කියන්නේ මේ පසුගිය මාසය තුලදී ඉඳන් මේ සිදුවීම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් එලොන් මස්ක්ගේ පවා videos යනවා කියලා තියෙනවා. ඉතින් මේ ඒ video එක තමයි මේ මෙතනදී ඔයාලට මේ බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ පිරිස විසින් තමයි මේ දේ සිද්ධ කරගෙන යන්නේ. ඉතින් ගොඩක් ලොකු YouTube channel මේ විදිහට කොහොමද මේගොල්ලෝ hack කරන්නේ කියන එක ඇත්තටම ලොකු ප්‍රශ්නයක් දෙනවා. හැබැයි සමහරක් විට මේ වගේ ආයතනයක් TV දරන වගේ ආයතනයක් හිතා ගන්න අමාරුයි ඒගොල්ලන්ගේ security එක මේ තරම් පහළ මට්ටමකට තියෙන්නේ කියලා. මොකද එයාලා security එක ඉහළ මට්ටමකට හදලා තියෙන නිසා. කෙසේ නමුත් අපි දන්නවා ගොඩක් වෙලාවට YouTube එකේ අපිට කියනවා ගොඩක් වෙලාවට email සේවනා ඔයගොල්ලෝ දන්නවා YouTube channel එකක් කරන කෙනෙක් නම් ගොඩක් අය දන්නවා මේ සිද්ධිය. ඔයාගේ YouTube එකේ protection එක වැඩි කරගන්න කියලා. ඉතින් ඒක කරන්න ඔයාලට 2-factor authenticator එක දාගන්න පුළුවන්. ඉතින් මම ඔක පොඩ්ඩක් ඔයගලන්ට මෙන්න විදිහට සරලව පෙන්නනම් මොකක්ද ඒ කියලා. ඔයාලට මෙන්න මෙතනදී තියෙනවා මේ account කියන එකට ගියාට පස්සේ මෙතන security key එකක් තියෙනවා. මේ security කියන එකෙන් අපිට මෙතනදී එයාලා දීලා තිනවා sign in වෙද්දී අපිට 2-factor authentication එකක් දාන්න, ඒ වගේම recovery email එකක් දෙන්න, ඒ වගේම log වෙනකොට ඔයාගේ phone එකට notify කරන්න මෙන්න මේ වගේ option කීපයක් මෙයාලා දීලා තිනවා. ඉතින් ඒවා on කරගන්න ඕනේ අපි. මොකද අපේ protection එක අපේ වැඩි කරගන්න, අපි protect කරගන්න. ඉතින් ඒක නිසා අපි ගොඩක් වෙලාවට අපේ YouTube channel එක protected කරගන්න ඕනේ. ඉතින් ඒක කරන්න option කීපයක් දීලා තිනවා. ඉතින් ඉදිරියේදී මම video එකක් අරගෙන එන්නම් කොහොමද අපේ YouTube channel එකේ security එක වැඩි කරගන්නේ කියලා මේ වගේ hackers ලගෙන් බේරෙන්න. ඉතින් මම දැක්කා ගොඩක් වෙලාවට මම මේ ගැන video එකක් කරන්න හිටියේ නමුත් මට කරන්න උනේ නැහැ. YouTube එකේ
ඔයාගේ ඩෑෂ්බෝඩ් එකට ගියාම උඩින් නොටිෆයි කරලා තිබ්බා මේ හැකර්ස් ලගෙන් බේරෙන්න ඔයාලා අනිවාර්යයෙන්ම 2 factor authentication එකක් ඇක්ටිව් කරලා තියන්න කියලා. දැන් මාස 3-4කට කලින් YouTube එක වෝනින් කරලා තිබ්බා. සමහරක් විට දෙරණෙන් ඒක කරලා තිබුණේ නැද්ද දන්නේ නැහැ. මේ විදිහට YouTube channel එක හැක් වෙන්න ඒක හේතුවක් වෙන්නට පුළුවන් අනිවාර්යයෙන්ම. මොකද ගොඩක් වෙලාවට අපි දන්නවා අපි YouTube channel එකක් කරගෙන යද්දී live stream එකක් යද්දී ඒ live stream එකේ code එක කවුරු හරි බැලුවොත් එහෙම ඒ කෝඩ් එක දැක්කොත් එමේ ඒ කෙනාට පුළුවන් කොයි හරි ඉඳගෙන ඒ channel එකේ live stream එක අරගෙන යන්න. ඉතින් ඒ වගේ දෙයක් සිද්ධ වුණත් එයාට බෑ profile picture එක වෙනස් කරන්න, මේ වගේ නම වෙනස් කරන්න, video list කරන්න එහෙම දෙයක් කරන්න බෑ. ඒක නිසා අපිට හිතන්න බෑ මේ එහෙම දෙයක් තමයි මේ live stream එකේ code එක අරගෙන තමයි මේක කරන්න කියලා අපිට එහෙම හිතන්න බෑ. එහෙමනම් TV දරණ එකේ logo එක සහ නම වෙනස් කරන්න බෑ. Videos ටික unlist කරන්නත් බෑ. ඉතින් අපි නැවතත් බලමු TV දරණ කියලා search කරලා. TV දරණ කියලා search කරාම අපිට අර වෙනදට දකින TV දරණ එහෙම නැත්නම් දෙවෙනි ඉනිම මේ කිසිම දෙයක් අපිට බලා ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒකේ නම වෙනස් කරලා තිනවා crypto news කියලා වට search කළොත් බලා ගන්න පුළුවන් TV දරණ හැක් වෙලා තිනවා. ඉතින් ඔයාලගේ comment එක බලාපොරොත්තු වෙනවා පහලින් මොකක්ද ඇත්තටම මේ සිද්ධ වෙලා තින්නේ කියලා මේ ගැන ඔයාලගේ comment ඉදිරිපත් කරන්න. ඒ වගේම අමිල bro YouTube channel එක subscribe කරන්න තමතක් කරන්න එපා. එහෙනම් ගෙල්ලනවා ඔබට සුබම සුබ දවසක්.